එහෙමනම් ඔන්න අදත් අපි මේ වැඩසටහනේ වීඩියෝ එකකින් අලුත්ම නිර්මාණයක් කරන අරුම චිත්‍රයක් අඳිනවා මිහෙලත් එක්ක නේද? මිහෙල කොහමද වැඩ? හොඳයි. ඉතින් අපේ වර්ණ වැඩසටහන කකි බලලා තියෙනවා ඩාට් වැඩසටහන. ඔව්. බලලා තියෙනවා. කටි කියන හොඳයි කියන. හොඳයි කියන්නේ පයි නේද? ඉතින් අපි ලස්සනට අඳිනවා ලස්සනට කියලා දෙනවා නේද? ඒකම Tamanta ඕන වෙලාවක YouTube එකේ ගිහිල්ලා බලන්න පුළුවන් නේද? ඔව්. බලන්න නැවත නැවත ආය අඳින්න. නැවත නැවත අඳින්න. අඳින්න පුළුවන්. ඒ නිසා අපි මිහිලවත් අපි ආයෙ නැවත ගෙන්නේ. මිහිල තා දක්ෂයි නේද? ඉතින් අඳින්න gedara asai. ඉතින් ඒ නිසා මේ වැඩසටහන එකතු වෙන්න පුළුවන්. ඉතින් අදත් අපි අඳින්න යන්නේ අලුත්ම විදිහේ වෙනම ඇඳපු නැති සතෙක්. කවදාවත් ඇඳපු නැති එකනේ කතා කරන ගොඩක් අය කතා කරනවා. අපි මේ සත්ව ජීවිත විවිධ සත්තු වර්ග අඳින්න හැටි ඕ නැත්තම් විවිධ අපිට අතට අහු වෙන අපිට පේන අපිට තියෙන එදින්දා ජීවිතේට හමු වෙන දේවල් තමයි අපේ වැඩසටහනේ අපි අඳින දේවල් හැටියට ගන්න. ඉතින් ඒකේ වැදගත්ම කොටස තමයි අපි පුංචි අයට මේ හැම පැත්තක්ම අවබෝධයක් ලබා දෙන එකේ අපේ පොඩි අරමුණකුත් තියෙනවා. එහෙමනම් මිහිර අඳිමුද අපි? හා අඳිමු. හරි අද අඳින්න හදන්නේ ඕගොල්ලෝ දැන්ටමත් දන්නව නේද අපි කවුද අඳින්නේ කියලා. අද අඳින්න යන්නේ අපි බෝදිලිම බයනේ. බෝදිලිම විශේෂත්වයක් තියෙන බෝදිලිම හටුස්සු වර්ගයටමයි ඉති වගේ පැත්තකට අයිති වෙන්නේ. ඉතින් බෝදිලිමගේ විශේෂත්වයක්ම තමයි මේ වර්ණ වෙනස් කරන පාට වෙනස් කළා තමයි ආරක්ෂාව සපයන්නේ. අන්න හරි. තමන්ගේ ආරක්ෂාව සපය ගන්න තමන් කැලේ ඉන්න කොට ඒ තැනට අනුව දකින්න අපි වීඩියෝස් ගොඩක මම මේක කියලා ඇති හොඳින් බලන්න ඕනේ බැලුවොත් තමයි මතකේ රැඳෙන්නේ. ඒ නිසා තමයි මේ බලලා අඳින විදිහ තමයි අපි කියලා දෙන්නේ. ඒ නිසා මතකේ රඳවන්න තමයි මේ ගොඩ අපි මේ කරන්නේ. ඉතින් එන්න අඳිමුද අපි? හරි. හරි. අපි කොළේ හරවගමු අනිත් පැත්තට. හරි මේ මරවගමු කොන්න රයිට්. දැන් හොඳලා අපි ටැග් ගාලා අඳිමු. බොහොම සරලව අඳින්නේ හදන්නේ බෝදිලිම තව හැඩ ඕන තරම් තියෙන විදිහ අඳින්න. නමුත් අපි කියලා දෙන්නේ පොඩි සරල හැඩ කීපකින් අඳින්න. ඉතින් අපි මේම කරලා මේ හැරින් පටන් ගන්න. අපිට පුළුවන් මෙන්න මෙහෙම රවුමක් ගහන්න. අපි ඉතින් රවුමක් ගහමු මේ වගේ ලොකු. රයිට්. මේ වගේ රවුමක් අපි ගහගත්තා. ගහලා මැදිනුත් අපිට පොඩි රවුමක් මේ වගේ ඇඳ ගන්න පුළුවන්. රයිට්. උන අපි ඇඳලා. ඊට පස්සේ අපිට පුළුවන් එයාගේ මේ පැත්තට අරගෙන එයාගේ පොඩි මෙන්න මෙහෙම හැඩයක් ඇඳලා කට ඇඳ ගන්න පුළුවන්. රයිට්. දැන් මෙතනදලා අපිට නැවත ඒ එන එකම අපිට පුළුවන් එයාගේ මෙන්න මෙහෙම හැදෙකුත් ඇඳගන්න. රයිට්. ඊට පස්සේ මෙතනින් ආයි අපි අඳින්නේ පුතා මෙතනින්දලා අපි ගන්න ඕන පොඩ්ඩක් කොහොම වගේන ඔන්නෝම හැඩයක් ඇඳගන්න. බලන්න. ඊට පස්සේ අපි කරන්නේ ඒ හැඩේ මෙන්න මෙහෙම ඇඳගන්න. පල්ලෙහාට නම් ගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ පොඩ්ඩක් පල්ලෙහාට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතනින්දලා මෙන්න මේ හරිය පටන් අරන් අපිට පුළුවන් එයාව මෙන්න මෙහෙම කරලා සම්පූර්ණ එයාගේ ඇඟම අඳින්න පුළුවන්. මේ වල්ගේ ගොඩක් උන දඟර ගැහෙන එයාගේ. එතම අල්ලගන්න. එහෙම හැඩයක් අඳ ගන්න පුළුවන්. බලන්න. දිගට අරගෙන මෙහෙම කවුරු කරා. අන්න හරි කරකවල තව තව රවුම. හා තව එක. හරි. මෙහෙම. මෙහෙම ඇඳගත්ත නේද? රයිට්. දැන් අපිට මෙතනින් මෙතන ගත්තනේ අපි මේක. නෑ. මෙතන මෙතන ගත්තනේ ගත්ත තැන ඉඳලා අපිට පුළුවන් අතක් අඳින්න යාගේ මෙහෙම කරලා රයිට් මෙහෙම කරලා මෙහෙම අල්ලන් ඉන්න අතක් අපිට අඳින්න පුළුවන්. හරි. මෙතනත් පුළුවන් යාගේ මෙහෙම කරලා අතක් ආයෙත් අඳින්න. හරිද? හරි. ඒක මෙතනින් අරන් ගියා. ආයි මෙතන දැන් මේ පල්ලෙහා තියෙන ඉර මෙහෙට ගනින්දි මෙතන ඉඳලා මේ සම්බන්ධ කරලා මෙහෙට අරගෙන යන්න පුළුවන්. ඕනි නැතෙන් තුනක් අරන් ඉන්න. හරිද? හරි. අරන් ගිහිල්ලා අපි මෙතනින් ආයෙ නෙමෙයි තියා කකුලක් උන්න තියෙන්නේ. ඒ කකුලක් අපි මෙහෙම කරලා මෙහෙට කරලා ගන්න. හරිද? ඊට පස්සෙත් අපි ආයෙ ආ කකුල මෙහෙට කරා. මෙමෙ ඇලියක් ඇඳ
ආය මෙහෙම කරලා ගන්නවා එයා කකුලෙන් තමයි මේ අතු අල්ලගෙන ඉන්නේ හරිද ඒකත් අපි අඳගන්න අඳගෙන මේ ආපු රේඛාව අපිට පුළුවන් ආය නැවත මෙතනින් මේ රේඛාව ඔන්නෝම අරගෙන හරිද එයාගේ කටුස්සගේ මෙන්න මෙහෙන් හැදී අඳගන්න අන්න හරි රයිට් අනෙන් අපි කැන්දා ඇඳලා අපිට පුළුවන් මේක අත්තක් අල්ලන් ඉන්න වගේ අඳින්නත් පුළුවන් මේක මේ අතත් අඳිමුකෝ මෙතනින් අල්ලන් ඉන්න වගේ කොහොම අල්ලන් ඉන්නවා කියන්නකො අත් දෙක කොහමද දෙකත් අත් දෙක ඇතර පස්සේ අපිට පුළුවන් මේ අත්ත මොකද ගස්සස්සෙනේ ආන්නේ ඔව් ගස්සස්සිනේකට මේ අත්ත මෙහෙට සම්බන්ධ වෙලා මේ අත්ත මෙහි ගිහිලා මේ අත්ත මෙහි ගිහිලා නේද අතු කොහම වෙන්නා ආයි මෙහෙට අතු වෙලා නේද තද්දිකේ තමයි ආල්ලගෙන ඉන්නේ ඔහම යාගෙත්ත අල්ලන් ඉන්නේ කොටසම පෙන්වන්න පුළුවන් රයිට් හරි සරලයි ආ දැන් සරලයි හරිනේ හරි හරි දැන් යාගේ තියෙනුනේ තවත් කීපයක් එහා පැත්තේ තවත් දෙකක් හතරක් තියෙන්න බෑ නේද ඔය එතකොට අපි යාගේ මෙහිම අත ඔහොම අල්ල ගන්න. මෙතනත් එන්න අල්ල ගන්න. නේද? මේ පැත්තෙත් අත මෙහෙට ගෙනවා. මේ අත ගෙනවා. ඔහොම අල්ල ගන්න පුළුවන්. හ්ම්. මේ පැත්තෙන් අපි ඇඟිල්ලෙන් අල්ලගත්තු වගේ පෙන්වන්න. හරි නේද? හරි. ඊට පස්සේ යාගේ තියෙන පොඩි මෙතන ලස්සන වෛරම් වගේක් නේද? ඔව්. අන්නේ වෛරම් ටිකත් අපි මෙහිම නේද? ඔන්න අපි බෝඩ් එකේ මේ ඇඳලා. අර පාට කරමු නේද? හරි. අපි දැන් පාට කරමු. ඕකේ අපි එහෙනම් ඔන්න දැන් ඇඳලා නේද බලමු පෙන්නමුද අපි බලන්නකෝ ඉස්සරහනේ මේ බලන්න ඕගොල්ලෝ බලන්න හොඳින්ම ලස්සනයි නේද කියලා හරිම ලස්සනයි ඉතින් මේ වගේ බෝදිලිමක් අඳින්න නේද ඕගොල්ලන්ට හරි ඒසී ඉතින් පාට වෙනස් කරලා තැන් වලට අනුවත් වෙනස් කරලා ඕගොල්ලෝ අඳින්න පුළුවන් මේ ගැරිට ඇඳගත්තට පස්සේ නේද ඔව් ඉතින් මේ වගේ සරල හැඩ කීපයකට බලන්න ටග් ගාලා ඇඳගත්තා නේ ඔව් ඉතින් මේ පුංචි අයට මේ වගේ ඉක්මනින් පිට අඳින්න කියලා දෙන්න වැඩිසරන්න ටිකට්ස් ඉතින් යන්න දිගටම දිගටම අපේ පරණ වීඩියෝස් වලට ගිහලා ඔක්කොම අඳින්න කරගත්තොත් ඔයාලට හොඳ නිර්මාණ ශිල්පියෙක් වෙන්න පුළුවන්. එහෙනම් ඔන්න අදත් අපි මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා නේද? අපි එහෙනම් අලුත් වීඩියෝකින් එන්නම්. සිරි දිනාටම. බයි.